ලංකාවින් අපි අපේ බැංකු කටයුතු ගොඩක් ලේසියෙන් කරගන්නේ අපේ මොබයිල් ෆෝන් එකකින්. ඉතින් මේ මොබයිල් ෆෝන් එකකින් බැංකු කටයුතු ගොඩක් ලේසියෙන් කරගන්න ලංකාවේ හැම බැංකුවක්ම මොබයිල් ෆෝන් ඇප් හඳුන්වා දීලා තියෙනවා. ඔන්න දැන් අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා ලංකාවේ මේ බැංකු වලින් හඳුන්වා දීපු ඇප් වලින් හොඳම ඇප් එක තෝරගන්න. ඉතින් මෙතන පොඩි ඡන්ද විමසීමක් තමයි තියෙන්නේ. මේක හරිම ලේසි වැඩක්. ඉතින් මේ දේ කරන්න අවශ්‍ය කරන ලින්ක් එක ඔයාගේ යාළුවෙක්ගෙන් මේ වෙනකොට ලැබිලා ඇති. එහෙම ලැබිලා නැත්නම් මේ වීඩියෝ එකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක ඒ හරහා මේ වැඩේ කරගන්නත් පුළුවන්. මේ යටම තියෙන මැසේජ් එක අන්න ඒ වගේ ලින්ක් එකක් තමයි ඔයාගේ යාළුවෙක්ගෙන් ඔයාට මේ වෙනකොට ලැබිලා ඇති. අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා ඔයාගේ බැංකුවේ ඇප් එක ලංකාවේ ජනප්‍රියම ඇප් එක බවට පත් කරන්න ඡන්දය දෙන්නේ කොහොමද කියලා. මේක මාරම ලේසි. ඒ වගේම හරි මාසාවෙන් කරන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැහැ. අපි යමු වීඩියෝ එකට. මට දැන් ඇවිල්ලා තියෙන්නේ මේ ලින්ක් එක WhatsApp හරහා. ඉතින් ඔයාගේ ෆෝන් එකටත් මේ වගේ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ මැසේජ් එකේ තියෙන ලා නිල් පාට ලින්ක් එක ටච් කරන්න විතරයි. මේ ලින්ක් එක ටච් කරාම මෙන්න මේ සයිට් එකට තමයි එන්නේ. ඉතින් මෙතන තියෙනවා උඩ මැද හරියේ proceed to vote කියලා අන්න ඒක ටච් කරන්න ඕන. මේක ටච් කරාම අපිට තව ඔප්ෂන් දෙකක් තෝරගන්න පුළුවන්. මේ ඡන්දය දෙන්න අපේ Facebook ගිණුමෙන් හරහා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් Google ගිණුම හරහා දෙන්නත් පුළුවන්. ඉතින් මම මගේ Google ගිණුම හරහා තමයි මේ වෝට් එක දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මං sign in with Google කියන එක ටච් කරනවා. එහෙම ටච් කරාම මෙන්න මේ වගේ මගේ Google account එක තෝරගන්න එන page එකට එනවා. ඉතින් මෙතනින් මම මගේ Google account එක තෝරගන්නවා. මෙතන තෝරගත්තම අපිට අපේ භාෂාව තෝරගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකට කියලා දෙන්නේ සිංහල භාෂාවෙන්. ඉතින් අපි හැමෝටම ලේසි වෙන්න මම සිංහල භාෂාව තෝරගන්නවා. සිංහල භාෂාව තෝරගත්තම පොඩි කොන්දේසි ටිකක් අපිට පෙන්නනවා. අපේ කොන්දේසි ටික ගොඩක් ප්‍රවේශමෙන් කියවලා තේරුම් ගන්න ඕන. ඉතින් මේ සම්පූර්ණ විස්තර ටික කියවලා තේරුම් ගත්තන් පස්සේ ඉහත කොන්දේසි හා එකඟ වෙමි කියන එක ටච් කරන්න ඕන. දැන් මෙහෙම ටච් කරායින් පස්සේ ඔයාට ඔයාගේ විස්තර දාන්න තියෙනවා. ඉතින් මෙතන මුලින්ම ඔයාගේ නම ටයිප් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ෆෝන් නම්බර් එක දෙන්න තියෙනවා. ඊට පස්සේ මෙතන දිස්ත්‍රික්කය තෝරන්න කියලා තියෙනවා. ඉතින් මම පදිංචි වෙලා ඉන්නේ මාතර දිස්ත්‍රික්කේ. ඒ නිසා මම මාතර දිස්ත්‍රික්කය තෝරනවා. ඊට පස්සේ ජාතික හැඳුනුම්පත් අංකයක් තෝරන්න ඕන. ඊළඟට අපිට තියෙනවා අපේ උපන් දිනය තෝරන්න. ඊට යටින් තියෙනවා I am not a robot කියන අන්න එතන ටික් එක දාන්න ඕන. ඒ ටික් එක දැම්මම යටම ආයෙත් තියෙනවා ඉහත තොරතුරු සත්‍ය සහ නිවැරදි බවට සහතික කරමි කියලා. ඒක ටච් කරන්න. ටච් කරලා පොඩ්ඩක් යටට යනකොට යටම තියෙනවා සනාථ කරන්න කියලා. ඒක ටච් කරන්න. දැන් ඔන්න අපේ ඡන්දය දෙන page එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මම මෙතනදී vote එක දෙන්නේ අපේ මහජන බැංකුවට. මහජන බැංකුව හඳුන්වා දීපු app එක තමයි මම පාවිච්චි කරපු app වලින් ගොඩක්ම ලේසිම app එක. ඉතින් මම ගොඩක් කැමති මහජන බැංකුවේ app එකට. ඒ නිසා මම මහජන බැංකුවේ app එක තෝරගන්නවා. People's Wave app එක මම තෝරගන්නවා. එහෙම තෝරගෙන පහළට එනවා. පහළට එනකොට මුදල් ගෙවන්න මම පාවිච්චි කරපු ඇප් ගැන විස්තරයක් තියෙන්නේ. මම මේව එච්චර පාවිච්චි කරලා නැති නිසා මම මේ ගැන දන්නේ නැහැ. ඒකට මම ඡන්දය දෙන්නේ නැහැ මොකටවත්. යටර මෙහෙම බලන්න මෙතනක් තියෙන ඇප් වලින් මම මේ එක්සි ඇප් එකක් පාවිච්චි කරලා නැහැ. ඒ නිසා මම මේ ගැනත් දන්නේ නැති නිසා මම මේකටවත් ඡන්දය දෙන්නේ නැහැ. මම ඡන්දය දුන්නේ අපේ ජනප්‍රියම ගොඩක්ම ලේසිම මහජන බැංකුවේ Wave ඇප් එකට. මෙන්න මෙහෙමයි එකපාර ටච් කරාම ඇති යාළුවනේ. එතකොට ඒ ඇප් එක වටා පොඩි කොටුවක් වගේ හැඩයක් එනවා. ඒ කියන්නේ අපේ ඡන්දය හරියට වැටලා. ඉතින් අපි යටරම යමු. යටරම ගිහිල්ලා සනාථ කරන්න කියලා තියෙනවා. අන්න ඒක ටච් කරමු. මෙතනදී පොඩි විස්තරයක් දෙනවා. ඒක හොඳට කියවලා බලලා දකුණු පැත්තේ යටම තියෙනවා ඉදිරියට යන්න කියලා. අන්න ඒක ටච් කරන්න. දැන් අපේ ඡන්දය දීලා ඉවරයි. ඔන්න රිසල්ට් එකත් බලන්න පුළුවන්. බලන්න මෙතන ඇත්තටම කියනවා නම් මෙතන තියෙන බැංකු වලින් මම ඡන්දෙ දීපු මහජන බැංකුවේ ඇප් එක තමයි දැනට ඉදිරියෙන් ඉන්නේ. ඒ කියන්නේ ගොඩක් දෙනා කැමති වෙලා තියෙන්නේ මහජන බැංකුවේ ඇප් එකට.
ඉතින් මම මේ විස්තරය මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරද්දි මම මොන හරි දෙයක් කිව්වේ නැත්නම් ඒ ගැන යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එකේ link එක විතරයි යවන්න ඕන. එයාලා මේ වීඩියෝ සම්පූර්ණයෙන් බලලා මේ වීඩියෝ එකේ යටින් තියෙන description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කරාවි. ඉතින් ඔයා ඔයාගේ යාළුවන්ට ඔයාගේ බැංකුවේ app එක ජනප්‍රියම app එක කරන්න link එක යවන ඕනේ. ඒකත් එක්කම මේ වීඩියෝ එකේ link එකත් යවන්න. එතකොට ඔයාට මේ ගැන විස්තර කරන්න යන වෙලාව ඉතුරු වෙනවා. යාළුවට කියන්න මේ වීඩියෝ එක බලලා ටක් ගාලා ඒ වගේ වෝට් එක දෙන්න කියලා. ඉතින් ඒ වගේ යාළුවන්ට යවපු message එකේ screenshot ගහලා මගේ WhatsApp number එකට message එකක් දාන්න. ඔයාට මගේ WhatsApp number එක ඕන නම් comment එකක් දාලා ඉල්ලන්න. මම අනිවාර්යෙන් ඔයාට WhatsApp number එක දානම්. මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දෙන්න. මොනව හරි දෙයක් තියෙනව නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. එහෙනම් මේ වීඩියෝ එක මේ වෙනකන් නරඹපු ඔයාලට ගොඩක් ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමුමු.